මේ රත්මලානේ පාතාලේ ඇරඹුම කොතනද? අන්න එතන ඉඳන් මේ දක්වා කතා කරන්නයි සූදානම. ඉන්නවා අපේ තොරතුරු කරුවෙක්, ඉතාම රහසිගත් තොරතුරු කරුවෙක්. ඔහුගේ නම ගම අනාවරණය කිරීමක් නැහැ. හඬපවා අප වෙනස් කරනවා. ඒ ඔහුගේ ආරක්ෂාවට සහ රටේ සුබ සිද්ධියට මේ තොරතුරු අනාවරණය කරන නිසා. හරි. අයිබෝන්. 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 ඉතින් මේ රත්මලානේ පාතාලේ ගැන කතා කරන්නේ. ඔව් රත්මලානේ පාතාලේ. කොහොමද රත්මලානේ පාතාලේ නිමියෝ? මොකද්ද පාතාලේ? ඕක ඇවිල්ලා මොරටුව පාතාලේ. හරි. මොරටුව රත්මලාන එක ළඟ ඒරියා දෙකනේ. ඒරියා දෙක. හරි. කොහොම නමුත් අන්න ඒ ඒරියා දෙකේ ඇරඹෙන මේ පාතාලේ ආරම්භය කොතනින්ද වැටෙන්නේ? ඔව් මේකේ ආරම්භය ඇත්තටම කියනවනම් 1980 ගණන් වල දක්වා යනවා. ඔව්. එතකොට ඔය දැන් අද කියන රත්මලාන පාතාලේ ඉන්න අංජුලාගේ සීයලාගෙන් තමයි ඔක පටන් ගන්නේ. කවුද සීයා? ඔව් සීයාට කියන්නේ රත්මලානේ රාජා කියලා. රත්මලාන රාජා කියන්නේ ඇත්තටම කියනවනම් කසිප්පු ව්‍යාපාර කරපු පාතාලෙක් නෙමෙයි. එතන කියන චණ්ඩී. ගමේ චණ්ඩී. ගමේ චණ්ඩී. එතකොට ගමේ චණ්ඩියෙක් කිව්වටත් ඉතින් ගමේම නිමිති සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රසිද්ධ චරිතයක්. රත්මලානේ රාජා කියන චරිතය. රත්මලානේ රාජා මොනවද කළේ ඔය තරම් චණ්ඩිකම් කරන්නේ ඒ කාලේ කසිප්පු පෙරුවට අමතරව? ඔව් කසිප්පු පෙරුවට අමතරව ඔතන චණ්ඩිකමක් මතුවෙන්නේ නැහැ. මුලින්ම රත්මලානේ රාජාට ඔතන ප්‍රශ්නයක් ඇති වුණාට පස්සෙ තමයි චණ්ඩිකමක් මතුවෙන්නේ. එතකන් ඉතින් පොලේ ව්‍යාපාර, එළවලු ව්‍යාපාර, එතකොට පොලේ කඩ තිබ්බා. ඊට අමතරව කසිප්පු බිස්නස් එක කරා. ඉතින් කසිප්පු බිස්නස් එක කරනකොට පිරිසක් ලං වෙනවා. නිතරම හැමදෙස්සෙම පිරිසක් එතන ලං වෙනවා. ඒකම තමයි රත්මලාන රාජගේ මේ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ. කියන්නේ දැන් රත්මලාන රාජා කියන්නේ චණ්ඩියෙක් නෙමෙයි මුලින්ම. ඒතොර ඔය චණ්ඩියෙක් වෙන්නත් ඒකට හේතුවක් බලපාලා තියෙනවා. එතනින් එහාට තමයි ඔය පාතාලේ කියන එක ඔය චණ්ඩි කියන එක බිහි වෙන්නේ. එතකොට මේක මුලින්ම ඇති වෙන්නේ රත්මලානේ පහන් කූඩුවට තමයි ගැටලුවක් ඇති වෙන්නේ. රත්මලානේ මහා පරිමාණය ඉස්සරින්දම්ම දෙනවා. දැන් නම් පහන් කූඩුව ගහන්නේ නැහැ. ඉස්සරින්දම ගහන රත්මලානේ පහන් කූඩුව කියලා. ජනප්‍රිය ලංකාවේ ජනප්‍රියම පහන් කූඩුවක් තමයි. ඉතාල විශිෂ්ට පහන් කූඩුවක් තමයි රත්මලානේ පහන් කූඩුව. ඉතින් ওই රත්මලානේ පහන් කූඩුව නිසා තමයි මුලින්ම ගැටලුව මතුවෙන්නේ. අන්නේ ගැටලුව මොකක්ද? රත්මලානේ රාජා. රත්මලානේ රාජා සමග ඉන්නවා රාජගේ මිතුරන්. ඒ කියන්නේ රත්මලානේ පතිසේන කියලා. ඒතර පතිසේනයි රාජා අතර තමයි පහන් කූඩුව ගැටලුව ඇති වෙන්නේ. මොකක්ද ඒ ගැටලුව? පහන් කූඩුවේ නිර්මාණය සහ ඒකින් ලැබෙන ආදායම් පිළිබඳ ගැටලුව. ආදායම් වියදම් බෙදා ගන්න බැරුව. බෙදා ගන්න බැරුව. ඒ කියන්නේ සංවිධානාත්මක රත්මලානේ පහන් කූඩුව ඕගනයිස් කරන ටීම් එකට ලොකු ආදායමක් ඒ දවස්වල එනවා. ඒ කියන්නේ ඩිජිටල් තොරන්ණය වගේ නෙමෙයිනේ රත්මලානේ පහඩෝගේ මුළු ලංකාවෙම ওই පහන් කූඩුව බලන්න එනවා. නිර්මාතෘ වෙනම කෙනෙක්. ඒනට ඒක ඕගනයිස් කරන්නේ වෙනම ටීම් එකක්. ඒ ඕගනයිසින් පැත්ත නිසා තමයි ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ කියන්නේ ලාභය, ඒ කියන්නේ ওই පහන් කූඩුවෙන් ලැබෙන ලාභය තමයි ඇත්තම උතන ප්‍රශ්නයක් මතුවෙන්නේ. එතකොට ඔක නිතර නිතර අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දන අතර ගැටුම් ඇති වෙලා ගැටුම් වෙන පොඩි පොඩි වාක්මාලා ගිහිල්ලා අන්තිමේද පතිසේන කියන පිරිසකින් රත්මලාන රාජාට ප්‍රහාරයක් එල්ල වෙනවා. එතකොට පොලේදී, ඒ කියන්නේ රත්මලාන පොලේදී මෙයා කුලි සල්ලි ලබා ගන්න යනකොට මෙයාට ප්‍රහාරයක් එල්ල වෙන ওই පතිසේනලාගේ පැත්තෙන්. එතකොට ඒ අවස්ථාවේ රාජව දරුණු ලෙස කපනවා. ඒසර ඔය ආයුධ තිබ්බට ඉතින් ගොඩක්ම කැපින් කැටින් යන්නේ. ඒක නිසා රාජව කපනවා ඒ අවස්ථාවේ. ඔන්න උතනදී තමයි ඔන්න රත්මලානේ පාතාලේ ඔය අද තියෙන පාතාලේ ආරම්භක ස්ටෙප් එක තමයි ඔක. හරි. ඒ රාජව කැපුවට පස්සේ, ඒ කියන්නේ රත්මලානේ අංජුගේ ලන්සියගේ සීයව කැපුවට පස්සේ ඔය කියන රත්මලානේ පහන් කූඩුවේ කෝන්තරේට මොකද්ද වෙන්නේ ඊට පස්සේ? ඔව් ඊට පස්සේ කපපු පුද්ගලයෝ ඇත්තටම කියනනම් දෙපිරිස දෙගොල්ලම යාළුවෝ. එසේ කපපු පුද්ගලයෝ ගමෙන් යනවා. කවුද ඒ කපපු පුද්ගලයා? ඔව් පතිසේන. රත්මලානේ පතිසේන කියන පුද්ගලෙක්. එතකොට පොලේ පතිසේන කියලාත් කියනවා. ඒකේ සහෝදරයෝ ඉන්නවා 4-5 දෙනෙක්. ඒකම රත්මලානේ ඒගොල්ලන් යනවා. ඒ ගිහිල්ලා රාජා මැරෙන්නේ නැහැ, ඝාතනයට ලක් වෙන්නේ නැහැ. රාජා දරුණු ලෙස තුවාල ලබනවා. එසේ දරුණු ලෙස තුවාල ලබන ගමන් අතක් හොල්ල ගන්න බැරි තත්ත්වෙට රාජාට පත් වෙනවා. ඉතින් ඒ කැක්ුණාට පස්සේ රාජා නැවත ගමට එනකොට, සුව වෙලා ගමට එනකොට පතිසේනලා ගමේ ඉන්නේ. ඊට පස්සේ තමයි රත්මලානේ රාජා පාතාලෙට යොමු වෙන්නේ. ඒ කියන්නේ පතිසේනලා ඝාතනයට සහ පාඩමක් ඉගැන්වීමට තමයි මේක පටන් ගන්නේ. එතකොට රත්මලානේ රාජා පතිසේන එතකොට පදිංචියට යන කළුතර දකුණ කටුකුරුන්දට. එතකොට කටුකුරුන්ද රත්මලානේ අතර දැන් මේ ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර ෆෝන්ස් නැහැ. පාතාල සැලසුම් හරි අසාර්ථකයි. හැබැයි රත්මලානේ රාජා සහ රත්මලානේ පතිසේන අතර ගැටුම් මීට වඩා දියුණුවට යනවා. ඒ කියන්නේ දැන් වගේ ඝාතකයා කවුද කියලා නොදන්න විදියට මිනි මරන්නේ නැහැ. ඝාතකයා ඊට කලින් දැනුවත් කරලා තමයි මිනි මරන්නේ. මං අද උඹලාගේ එකෙක් මරනවා. මම අද උඹලාගේ එකෙක් මරනවා. කියාගත්තම කියා ගන්න. නිශ්චිතව පුද්ගලයව දෙනවා, මේ පුද්ගලයව අද මරනවා. මේ සතියක් ඇතුළත මරනවා. ඒ වගේ චණ්ඩි හොඳ, ඒ කියන්නේ බ්‍රේව් පාතාලයක් තමයි ඒ දවස්වල තිබ්බේ.
ඔහොම උනත් බ්‍රේව් පාතාලයක් කියලා කොයි පාතාලයකටවත් කියන්න බෑ. කොහොම නමුත් අන්තිමට ඔය හැම බ්‍රේව් එකක්ම කනව ආරක්ෂක අංශවලින්. ඔව් උණ්ඩේකට සීමා වෙනවා. මෙච්චරයි කියන්නේ. ඉතින් ඔය පතිසේනලාගේ පැත්තෙනුත් يعني ලොකු පිරිසක් ඝාතනයට ලක් වෙනවා. ඒතකොට රාජලාගේ පැත්තෙනුත් ලොකු පිරිසක් ඝාතනයට ලක් වෙනවා. ඒ යුද්ධෙදී يعني ඒ ගැටලුවේදී රාජාගේ පැත්ත ගොඩක් ස්ට්‍රොง. රාජාට පිරිස් බලය. ඒතකොට ඒ කාලේ වෙනකොට 80 ගණන් වෙනකොට ලංකාවේ කලබල කාලයක්. 87 ඉඳලා ඒ වගේ කලබල කාලයක්. ඒතකොට විවිධ ප්‍රයෝජන කලම්බල හරහම විවිධ ප්‍රයෝජන පතිසේනත් ගන්නවා රාජත් ගන්නවා. එතකොට රාජාගේ පුද්ගලයොත් ඝාතනය වෙනවා. එතකොට පතිසේනගේ කලබල කාලේදී සිදුවෙන ඝාතනය ඒක රාජාගේ පැත්තෙන් සිදුවන ඝාතනයක් තමයි. පතිසේන තමයි ඒක සංවිධානය කරන්නේ. ඔය රත්මලාණී අංජුගේ තාත්තා. අදටත් අතුරුදහන්. එතකොට රත්මලාණී අංජුගේ තාත්තා වෙන්නේ රාජාගේ පුතෙක්. එතකොට පුතාගේ නම තමයි සූරා. රත්මලාණී සූරා ඝාතනයට ලක් වෙනවා. සූරා ඝාතනයට ලක් වෙන්නේ සූරාගේ බොඩි එක අදටත් නැහැ. හොයාගන්න අතුරුදහන් ලිස්ට් එක තමයි සූරා වැටෙන්නේ. එතකොට මේ පාතාල මේ ක්‍රියාත්මක වෙන පසුබිමක තමයි ওই සිද්ධිය සිදු වෙන්නේ. එතකොට කාලයක් ඇද්දී ඒ දවස්වල ඇඳිරි නීතිය දානවා චාමි මහත්තයා. කියන්නේ ඇඳිරි නීතිය කොයි වෙලේ මොනම අවස්ථාවක දායි කියලා කවුරුත් දන්නේ නැහැ. ඔව් මොකද කලබල තත්ත්වයක් හදිසි තත්ත්වයක් තියෙන්නේ. ඒ හදිසි තත්ත්වයක් ඇඳිරි නීතිය දානවා. එතකොට ඒවා දේශපාලන කලබල. දේශපාලන කලබල. ඒ ඇස්සේ ඔය ඔබ කියන විදිහට රත්මලාණී රාජා සහ පතිසේන තම තමන්ගේ අය ගහමරා ගන්න සූක්ෂම වැඩපිළිවෙළටත් ගියාද? අනිවාර්යෙන් සූක්ෂම වැඩපිළිවෙළට තමයි ගිහිල්ලා තියෙන්නේ. ආ ඒ කියන්නේ අර දේශපාලන කෝන්තරේ පිට දාලා ගහනවා. කෝන්තරේ පිට දාලා ගහනවා. මේ පාතාලෙම එක පිටුවක් තමයි එතනත්. දැන් ඕක අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් පොලිසිය දම්මල ගහනවා වගේ තමයි. ඉතින් ඒ දවස්වල ඔය ප්‍රශ්නේ පිට දාලා විවිධ ඝාතන සිදු කරන දෙපැත්තෙම. ඔව්. එතකොට විශේෂයෙන් කියන්න ඕන කරුණක් තමයි මේ ඇඳිරි නීතිය දවස්වල තියෙනවා එළියට බහින්න බෑ වෙඩි දිනනවා. ඒ දවස්වල අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ නෑ. ආරක්ෂකංශවල. ආරක්ෂකංශවල වෙඩි දිනනවා. ඒක මුළු දැම්න ඒක ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙන හොඳ පැඩවිලිවක් තමයි ඒක. ඉතින් පතිසේන උපක්‍රමශීලීව යම්කිසි අවස්ථාවක රත්මලාණී රාජට පණිවිඩයක් යවනවා පතිසේන ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙනවා කියලා. ඒක එයාගේ උපක්‍රමයක්. රාජා ඕක ඇත්තම පිළි අරගෙන සත්‍ය කවුරු හරි විශ්වාසවන්ත ගෝලෙත් තමයි ඔබ කියන්නේ ඇත්තේ. ඉතින් ඒ පිළි අරගෙන ආයුධත් සංවිධානය කරගෙන ඩෙලිකා වෑන්නේ. ඒ දවස ඩෙලිකානේ සාමි මහත්තයාදී. ඩෙලිකා වෑන්නේ එක. එතකොට තුවක්කු අමෝරාගෙන යනවා ගල්කිස්ස පැත්තට. ආ එතකොට රත්මලාණී රාජගාව තුවක්කු තියෙනවා. ඔව් තුවක්කු තියෙනවා කියන්නේ තුවක්කු ස්වංක්‍රීය ගිනියවෙ නෙමෙයි. තුවක්කු ඒ දවස්වල තිබ්බා රිපීටර්. එතකොට දඩයන් කරන තුවක්කු ගල් කටස් ඒ වගේ ඒකසකනේ. සාමාන්‍ය ආයුධ. සාමාන්‍ය ඒ දවස්වල හැටියට හොඳ ආයුධ ඉතින්. ඒ දවස්වල ඒ හැටියට ආයුධ පහක් හයක් සමග මේ රත්මලාණී රාජා යනවා ගල්කිස්ස ප්‍රදේශයට. ඒ ආයුධ වලින් ප්‍රතිවාදියෙක් මරා ගන්න පුළුවන්. වාදියෙක් ඝාතනය කිරීමට තමයි යන්නේ. මෙයා යන්නේ දඩේමකට යන්නේ. ඒතර යන අතරතුර මෙයාට අමතක වෙනවා ඇඳිරි නීතිය දාලා කියලා. ඒක එච්චර රාජ තකන්නේ. ඒකට හේතුව තමයි රාජර තිබ්බේ දේශපාලන බලය වෙන්නත් පුළුවන්, නිලධාරි බලය වෙන්නත් පුළුවන්. රාජේ එච්චර තකන්නේ ඩෝන්ට් කෙයා. ඒ විදිහට රාජ යන්නේ. ඊපස්සේ අවසානයේ අවාසනාවකට පතිසේනගේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. මොකද්ද සැලැස්ම? සැලැස්ම කියන්නේ පතිසේන දැනන් ඉන්නවා රාජ අනිවාර්යෙන් එනවා කියලා. එතකොට ඒ අවස්ථාවේ නියෝග කරලා තියෙනවා ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක කිසියම් පුද්ගලයෙක් ආවද සන්නද්ධව ආවොත් අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත් මුලින්ම පහර දෙනවා. රාජ්‍ය අංශයෙන් පහර දෙනවා. ඒක රාජා ඕක ඇත්තම ඕක අවතක්සේරු කරලා තමයි එයා යන්නේ. මෙහෙම මට වෙන එකක් නැහැ කියලා. ඒ වුණාට මෙයා යනකොට ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් බැරියර් එකක් තියෙනවා. රාහුල් සන්නද්ධ උසස් පොලිස් නිලධාරීන් සහ ගල්කිස්ස බාරව ඉන්න පොලිස් නිලධාරීන් එතන ඉන්නවා. රාජා ඇත්තම මේ දවස්වල ওই චිත්‍රපටි වල වගේ තුවක්කු හංගගෙන එහෙම යන සිරිතක් නැහැ. තුවක්කු එළියට දාගෙන නිකන් පෙන්නගෙන තමයි යන්නේ. එතකොට ඉතින් ඕක ඇත්තම කියනවා පතිසේනක සැලැස්මක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් වගේම මේ දවස්වලත් සම්යම් මුදලට ගන්න පුළුවන් නිලධාරීන් යොදාගෙන කරපු සැලැස්මක් කියලා තමයි කියන්නේ. හැබැයි ඒක 100%ක් තහවුරු කරන්න බෑ. ඉතින් ඒ අවස්ථාවේ රාජා ආව සන්නද්ධ වෙනවා. රාජට නවතින්න කියලා කිව්වම වුණත් රාජා නැවතිලා නැහැ. ඒ වෙලේ ආවුද ඇදලා තියෙනවා. ආවුද විසී කරන්න නැද්දද රාජ නිලධාරීන්ට පහර දෙන්න නැද්දද කියලා දන්නේ නැහැ. ඒ වෙලේ ප්‍රතිපකාර හමුයි රාජා සැතුළු 6 දෙනෙක් ඒ අවස්ථාවේ මිය යනවා. කවුද? රාජා ඇතුළු 6 දෙනෙක් මිය යනවා පොලිස් වෙඩි විහාරින්. එනේ අඳිරි නීතිය වෙලේ ගියේ ඒක. ආවුද සන්නද්ධව. ඒ දවස්වල කලබලත් එක්ක එක කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් හැටියට ඒ කියනවා. ඒත් ඒක වල තමයි රත්නන් රාජඝාතනයට ලක් වෙන්නේ.
එතකොට රත්නා රාජ ගැන තව කියන්න ඕන ජාමික මහත්තයෝ. ඔය කියන්නේ රත්නා රාජට ඒ වෙනකොට ලංකාවේ ඕනම ප්‍රදේශකින් ඕනම පුද්ගලෙ පැහැර ගැනීම සහ ඝාතනය කිරීම හැකියාව තිබිලා තියෙනවා. ඒ කොහොමද? ඒක රාජගේ බලපුලුවන්කාරකම්. දැන් කොච්චර දැන් අපි ෆෝන්ස් වලින් අපි කියන්නේ මීඩියා වලින් අපි කොච්චර ප්‍රචාරය කරත් මේ පාතාලේ කියලා ඒ දවස්වල ඉතින් කටින් කට ගිහලා රත්නා රාජට ලොකු පවර් එකක් තිබිලා තියෙනවා. ඒත් ඒ අනුව රත්නා රාජ ලොකු තැනක ඉඳලා තියෙනවා. මේක ගල්කිස්ස විතරක් නෙමෙයි සීමා වුණු චණ්ඩිකමක් නෙමෙයි ලංකා පුරාවට මේ ගිහිල්ලා තියෙනවා. ලංකාව පුරාවටම ක්‍රියාත්මක වෙච්ච චණ්ඩිකමක් විදිහට නෙමෙයි ඒ දකින්නේ net fm බැලුම් ගල මෝඩකමක් විදිහට. චාමික මාත්තගෙනේ නෝ මෝඩකමක් තමයි. මෝඩකමක් තමයි. මෝඩකම නිසා තමයි ඒක පොලිසියත් එක්ක හැප්පිලා මැරුණා. ඒක කාගේ සැලසුමක් වුණා? එයාගේ මෝඩකම. එතකොට රත්මලානි රාජගේ නික්මෑමත් එක්ක මොකද්ද වෙන්නේ රත්මලානි පාතාලේ? රත්මලානි පාතාලේ ගමේ චණ්ඩිකම. එතකොට පතිසේනලත් එක්කදී ගමේ චණ්ඩිකම නැවතෙනවා. ඉතින් තාත්තගෙන් පුතාට තමයි එන්නේ. අර පුත්තු හතර දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට තමයි එන්නේ රංජි. රත්මලානි රංජි. කියන්නේ රාජගේ පුතා. අපි ඔය සඳහන් කරන රත්මලාන දැන්ට පාතාලේ ඉන්නේ අංජුගේ බාප්පා. බාප්පට තමයි ඔය පාතාලේ අයිති. ඊළඟට කිරුල හිමි වෙන්නේ. කිරුල හිමි වෙන්නේ ඊළඟට එයාට. ඔව්. කිරුල කියලා කියන්නේ ඔක කටුවට. අන්න කටුවටුන්නක් ඉතින් මේක දාගත්ත කෙනෙක් අද වෙනතුරු ජීවත් වෙලා නැහැ. ඒක ගලවපු කෙනා ජීවත් වෙලා ඉන්නවාද? අනිවාර්යයෙන්. ඉතින් ඒක රංජිට තමයි අයිති වෙන්නේ. ඔය මේ මෑත කාලින පාතාලේ බිහි වෙන්නේ රංජිත් එක්කම. රංජිගේ ලොකු සම්බන්ධතාවයක් තියෙන මේ රත්මලානේ ඔය චාමික මහත්තයා දැන් කතා කරන පාතාලෙත්. අන්න ඒ කොහොමද යන්නේ රංජිත් එක්ක? ඔව් රංජිත් එක්ක ඉන්න පිරිස්. රංජි කියන්නේ සාමාන්‍යයෙන් ඒතර ඒ වෙනකොට රංජි තරණ කොල්ලෙක්. ඉතින් ඈත් එක්ක ඉන්න පොඩි කියන්නේ හැම චණ්ඩියෙක් පිටුපස්සම ඉන්නවනේ ගෑන් එක. يعني ගමේම සෙට් වෙනවා. يعني ගමේ ටිකක් ඇඟපත තියෙන ටිකක් බ්‍රේව් ඒ කොල්ල ඔක්කොම සෙට් වෙනවා මේ රංජිලා වගේ පාතාල කට්ටියත් එක්ක. රංජි රාජ වගේම ව්‍යාප්ත නැති වුණාට පාතාලේ රංජි ගමේ පාතාලේ හොඳට ගෙනියනවා. ඒතකොට රංජිගේ ව්‍යාපාරේ කසිප්පු බිස්නස් එක. ඊට අමතරව රංජි කප්පම් අරන් දින පොලෙන්. ඒක කප්පමක් නෙමෙයි. එයා දුන්නේ කුලියට දුන්නේ කඩවල්වල ඒ ආදායමත් එක්කම රංජි බස්. يعني ඒ දවස්වල ලේලන් බස් දෙක තිබිලා තියෙනවා රංජිට. ඒතර ඒ රත්නානේ පාතාලේ තනිකර වෙනස් වෙනවා ව්‍යාපාරයක් හැටියට. හැබැයි මද්ද්‍රව්‍ය එතකොට ඇවිල්ලා තිබ්බේ නැහැ. එතකොට කුඩු සම්බන්ධ වෙන්නේ නැහැ එතකම්ම. රාම සම්බන්ධ වෙලා නැහැ කුඩු. ඔව් එතකොට දැන් මේ වෙනකොට කතාව කොයි වසර දක්වාද ඇවිල්ලා තියෙන්නේ? ඔව් මේ වෙනකොට 90 ගණන් වලට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 90 පැනලා ඉතින් 90 ගණන් 95 අතර තමයි මේ කතන්දර යන්නේ. 90 දශකේ මැද භාගේ. එතකොට මැද භාගේ යනකොට ඔය දැන් කතා වෙන අංජුලා, එතකොට ලන්සියලා, ඒ ඔක්කොම සාමාන්‍ය මැදි, يعني කොල්ලෝ. කොල්ලෝ කුරුට්ටෝ. කොල්ලෝ කුරුට්ටෝ. එතකොට ලොකු මේව එකක් නැහැ. එතකොට රත්මලානේ පාතල එතකොට හෑන්ඩල් කරන්නේ තනිකර රංජි ඇතුළු රංජිගේ සහෝදරයෝ ටික. එතකොට ෂෙල්ටන් පොඩි මහත්තයා, එතකොට ලන්සියාගේ තාත්තා සූරා, එතකොට තවන් සහෝදර දෙන්නෙක් ඉන්නවා. ඒ අතරතුර තමයි පාතාලේ හෑන්ඩල් කරන්නේ. එතකොට තනිකර හෑන්ඩල් කරනවා. ඒ පාතාලේ හැබැයි රාජට වඩා يعني ওই පාතාලේ ඇවිල්ලා සංවරයක් නැති පාතාලයක් තමයි එතන හෑන්ඩල් වෙන්නේ. පවුල් පාතාලය. පවුල් පාතාලයක් කිව්වට සංවරයක් ඇත්තෙම නැහැ. අනිත්තර පවුල් දේශපාලන එක එක තැන්වල වගේ තමයි. ඒ සංවරයක් නැහැ. ඒ කියන්නේ Tamanට ඕන නම් ගෑණියෙක් හරි මිනිහෙන් දෙද්දි කියලා ගන්නවා. ඒ වගේ පාතාලය. ඒ කියන්නේ Tamanට හැට කන්ට වෙන ගෑණියෙක් දැක්කොත් ඒ ගෑණියෙක් මිනිහ ළඟ හිටියත් වැඩක් නැහැ. එයාට ඕන නම් ඒ දේ එයා කරගන්නවා කියලා. ඒ තරම් මෝඩකම රත්මලානි පාතාලේ ආරම්භයේ සිට කියන්නේ රාජගේ නෙමෙයි. රාජගෙන් පස්සේ. ඒ වගේ රංජිත්ගෙන් පස්සේ රංජිත් එක්කම. රංජිත් එක්ක සමගාමීව ඒ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට රාජව ඝාතනය කර පතිසේනලත් ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ මේක තාමත් ඇවිලෙනවා මේගොල්ලන්. ඉතින් ඔහොම ඇවිලෙන දෙපිරිසම අතර ඝාතන සිදු වෙනවා. ආපහු ඝාතන සිදු වෙනවා. නැවතීමක් සිදු වෙන්නේ නැහැ. මොකද රාජට ගස්සෝපු එකට ඒවැය තොරතුරුත් ගිහිල්ලා ඒකටත් රිටර්න් එක දෙන්න ඕන. ඔව් රිටර්න් එක දෙන්න ඕන. ඒ නිසා යම් යම් කට්ටිය ඝාතනය වුණා. උපක්‍රමශීලීව ගත ඒවා ගොඩාක් විස්තර කරන්න අමාරු. ඔය අතරතුර තමයි පතිසේන මිය යනවා. පතිසේන මිය යන්නේ එතන කියන්නේ ඇත්තටම දේශපාලන ප්‍රශ්නයක් මත පතිසේන මිය යන්නේ. මොකද ඒක ඇත්තම කියනවනම් කලබල අන්තිම අවස්ථාවේ කලබලවල අන්තිම අවස්ථාව තමයි පස්සේන මියන්. අන්තිම තුරුම්පුවේ පස්සේන තමයි මියන්. ඒක ආරක්ෂකංශත් එක්ක ඍජුවම යම්කිසි ගේමක් ඉල්ලලා කියලා කියන්නේ. ඒ වගේ ගේමක් ඉල්ලලා තමයි පස්සේන තමන්ගේ අවසාන කාලේ මියනවා කියන්නේ. ඒත් ඉතින් ආරක්ෂකංශින් තමයි ඝාතනය කරන්නේ. එතකොට පස්සේනලාගේ මුළු පරම්පරාවම ඝාතනය කරනවා. ආරක්ෂක අදටත් මිනි නෑ. සමහර කේගලන්ගේ බොඩිස් තියෙනවා. ඉතින් දැකපු ඒගොල්ලන් ඉන්නවා. ඉතින් ඒක අතුරුදහන් වීමක් තමයි පතිසේන. අන්තිම කාලේ. يعني මේ දැන් අනු ගණන් වල නේන කලබල නැහනේ. මේක තියෙන්නේ තමන්ගේ අර තියෙන ඒත් මොඩකමට ආරක්ෂක අංශ සමග ඍජුවම ගැටෙන්න ගිහිල්ලා.
තමන්ගේ ව්‍යාපාර කරන ඒ කසිප්පුනේ. ඒ ව්‍යාපාර කරන ඍජුවම ආරක්ෂාංශ උසස් නිලධාරින් හැමෝම එක වගේ නෑනේ චාමික මහත්තයා. ඔතන ඉන්නවනේ අවංක නිලධාරි. සහ කේන්දියන නිලධාරිනුත් ඉන්නවා. ඒතර රාජ අනුග්‍රහය තමන්ට දෙද්දි තමන් මොකටද මේ ගමේ චන්දිගෙන් දොස් අහන්නේ? ඒ වගේ ඒම තීරණයක් ගොඩක් දුරට කියන්නේ ගුවන් හමුදා විසින් ඒක කරා කියලා. ඊට පස්සේ එතන හිටියේ කටුකුරුන් දෙ ඒරියාක ගුවන් හමුදාවටයි තියෙන ඒරියා එක. ඒතර ගුවන් හමුදාවේ කැම්ප් එකේ යම් කිසි කෙනෙක් එක්ක ඍජුවම සහ පාර දීම සිදුවීම නිසා මෙහෙම වුණා කියලා තමයි කියන්නේ. ඒ දෙතරින් ඉදිරිය ඉවර වෙනවා. හරි. එතකොට දැන් පතිසේනගේ කතා වෘතාන්තයත් ඉවරයි. පතිසේනගේ ඝාතනයත් එක්ක රාජාගේ කතාවත් ඉවරයි. එතනින් ඉවරයි. දැන් හැබැයි රංජිට ඇවිල්ලානේ. අන්න එතනදයි යන් අපි. ඔව්. රංජිට ආවට පස්සේ රංජි වටා එකතු වෙනවා යම් කිසි පිරිසක්. ඒතර ඔය පිරිස තමයි සාමික මහත්තයෝ. එතකොට කොල්ල ගුරුට්ට ටික. එන්නේ විශේෂ තියෙන කොල්ල ටිකක්නේ. එකතු වෙනවා රත්නානේ රෝහා. මෑත කාලේම රත්නා රෝහා වුණාට රෝහණ තමයි කියන්නේ ඒ දවස්වල. රෝහණ එකතු වෙනවා. ඒතර ලන්සියා කොමර බාප්පනේ. බාප්පත් එකතු වෙනවා ලන්සියා. ඒතර අංජු රත්නන් අංජු මේ වලට වැඩි සම්බන්ධතාවයක් නැහැ. පොඩි එක. පොඩි එක. තාම සම්බන්ධතාවයක් නැහැ. ඌට තේරෙන්නේ නැහැ. ඒතර ලාන්සියා තමයි එකතු වෙන්නේ. රන්සීලා රෝහල එකම යාළුවෝ. හොඳ ගජ්ජ මිතුරු. ආයි කර ලිවට දිව ගාගෙන හිටව මිනිස්සු. ඒසෝ ඔය ඉන්නකොට තමයි ඔය පිටේ තව පිරිසක් ඉන්නවා. එතකොට රත්නන් රංජිත් එක්ක සමකාලීන හිටපු සෙට් එකක් ඉන්න රත්මලානේ තව රාජ කෙනෙක් ඉන්නවානේ. 38 වත්ති රාජ කියලා. රාජා විමල ධර්ම. නොහොත් 38 වත්ති රාජ. රාජා විමල ධර්ම. ඒතර රාජා. ඒතර සිරිමල් කියලා පුද්ගලෙක් ඉන්නවා. එතකොට සිරිමල් රාජා. එතකොට ඔය පිරිසත් එකතු වෙන ඔය රෝහණලත් එක්කම. ඒවට ඒගොල්ල රෝහණලට උඩින් ඉන්නේ. ටිකක් ඒගොල්ලන් ටිකද වයසයි. ටිකක් ඒක කියන්නේ ටිකක් මැචුවර්ඩ් කට්ටිය. අරගොල්ලන් කොල්ල කුරුට්ට ටිකක්. ඒගොල්ලන් ටිකක් ඔය ඒ කියන්නේ රංජිත් එක්කම සමකාලීනව කට්ටිය. මැචුවර්ඩ් මොඩියෝ. මැචුවර්ඩ් මොඩියෝ. මෙත් එෆ්එම් බැලුම්ගල් කියන්නේ එහෙම ඒගොල්ලන්. අනික මාත්තයි ඉතින් මොඩියෝනේ කියන්නේ. එහෙම තමයි ඉතින් මොඩියෝ තමයි ඇත්ත තමයි ඉතින් මොඩියෝ තමයි. මේ මොඩියෝ ටිකකුත් එකතු නැහැ. ඇත්තටම ඒ මිනිස්සු ඇත්තටම මොඩියෝ සාමික මහත්තයා. ඒ එකතු වෙන සෙට් එක මොඩියෝ. රෝහණලත් මොඩියෝ ඔක්කොම මොඩියෝ. ඉතින් ඔය ඉන්නකොට තව පිරිසක් එන්නේ. දැන් ඒතකොට රත්මලානේ රංජිගේ ඔය පිරිස එකතු වීම සමග කාලයක් යන කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඔය අන අතරතුර මොරටු පාතාලෙත් උහුම යනවනේ. මොරටු සමන්. මොරටු සමනුත් බිහි වෙනවනේ. ඔව්. අන්න ජනප්‍රිය නමක්නේ. ඔව්. මොරටු සමනුත් ඔය එතකොට බිහි වෙනවා. ඒතකොට රංජිලාගේ අර ගමේ පාතාලේ නෙමෙයි මොරටු සමන් කරන්නේ. මොරටු සමන් කරන්නේ ඉන්ටර්නැෂනල් ගේම්. ජාත්‍යන්තර පාතාලේ නෙමෙයි. ලොකුවටම කරනවා. ලොකු නමක්, ලොකු චණ්ඩියෙක්, ලොකු පිරිසක්, ලොකු බලයක්. එතකොට මොරටු සමන්ගේ පාතාලේ එන්නේ ওই ධම්මිකාමර සිංහලා, චින්තකාමර සිංහලත් එක්කම තමයි මොරටු සමන් ඉතින් එහෙම මේ කියන්නේ යාළු වෙලා කතා කරනවා. ඔය මොරටු සමන්ගේ පාතාලේ තෝ එක්කම යනවා. රත්මලානේ පාතාලේ ওই විදියට යනකොට රත්මලානේ ඒ පාතාලේ ඇත්තම කියන රෝහණලගේ ටීම් එකේ ඉන්නවා කළුවා කියලා කොල්ලෙක්. ওই කළුවා කියන කොල්ලෙක් ওই රංජිගේ ඥාති වෙන ඩුවෙට් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. චංග මාතේගේ වගේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. ඔය ප්‍රේම සම්බන්ධතාවයට ඇත්තටම රංජි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා ඉතින් විවිධ අවස්ථාවල එයාට වෝනින් දීලා තියෙනවා. එයාට ඉතින් කොල්ලෝනේ අහන්නේ නැහනේ කියන දෙයක්. ඉතින් ඕක ලාන්සියාට එච්චර ගානකුත් නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට කොල්ලෝ ඉන්න කොල්ලෝ කොහොමවත් කියන්නේ තමන්ට ඕන දේ තමයි කරන්නේ. ඔය ඉන්න අතරතුර ඕක උච්චතම අවස්ථාවකට යනවා. මේ දෙන්නව රංජිට හවු වෙනවා මේ නෑ. ප්‍රේම කර කර ඉඳද්දි. ඒතර හවු වෙන අවස්ථාවක කොහමරේ කළුවා කියන කොල්ලා ඒක හරියටම කළුවා වෙන්න පුළුවන්. ඒක යාළුවෙ කොම රෝහන්ලාගේ ලාන්සියාගේ යාළුවෙ එකට ඒකෝල එතනින් ගැලවිලා යනවා කියන එකට බේරිලා යනවා ඉතින්. ඊට පස්සේ ඊට පවුවෙන්දා ඇත්තටම කොල්ලෝ ගෑන්සියම ඉන්න දැන් ලාන්සියලා රෝහන්ලා ඒ ඔක්කොම ඉන්න තැන රංජි පොඩි මහත්තයා ඇවිල්ලා ඒකෝලට ප්‍රහාරයක් කියලා කරනවා. කාටද? ඒ කළුවාට. ඔව්. රෝහන්ලාගේ ලාන්සියාගේ යාළුවාට. ඒ ප්‍රහාරෙත් එක්ක තමයි ඕකේ ටර්නින් පොයින්ට් එක ඇති වෙන්නේ. අන්නේ මොකද්ද? ඔව් ඒ කියන්නේ ඇත්තටම ප්‍රහාරය එල්ල කරන්නේ රෝහන්ලාගේ යාළුවෙක්ට. තමන්ගේ එකට ඉන්න යාළේ කොල්ල කුරුට්ට කොච්චර හිටියත් රෝහන්ලා පොඩ්ඩක් හිතලා බලන්න අවස්ථාවක් නැහැ. යාළුවෙට ගැහුවානේ. ඇයි ගැහුවේ කියලා රෝහණ ඇටැක් කරනවා රංජිට. ඇටැක් කරනවා කියන වාක්මාලාවක් විතරයි යන්නේ. ඒ වෙලේ ඇයි ගැහුවේ කියලා අහනවා. ඒතොර රංජිගේ හැටියට ඇයි ගැහුවේ කියලා අහුව එකත් වැරදි. මොකද එයානි චණ්ඩිය. එයානි චණ්ඩිය. රාජගෙන් ආවේ චණ්ඩිකම එයාට. එයාට. ඒ කියන්නේ කොටිම කියනවනම් මෝඩකමේ ලොකුම එක. ලොකුම මෝඩකම. ඉතින් අහනවා. ඉතින් ඒක අහන්නත් බෑ. ඒතොර ඒව අහනවා කියන්නේ තමන්ට විරුද්ධ වීමක් කියලා තමයි රංජි හිතන්නේ. රංජිට මේ ඔළුවට දාන සියලුම දේවල් තමන්ගේ සහෝදරයෝ ටික දාන්නේ විශ්ුදර ඔයාලා කියන දේ අපි මොකටද අහන්නේ? උන් පොඩි උන්නේ. අපිට ඕන දේක් අපිට කරන්න පුළුවන්. ඒ වුණානේ ජාමික මහත්තයෝ ඕකෙත් තියෙනවනේ කොල්ලෝ ටිකක්නේ. මොනා වුණත්. ඊට පස්සේ තමයි ඔන්න රොහා සැලසුම් කරන්න මේකට පාඩමක් උගන්න. එතකොට ඇත්තටම රොහා සැලසුම් කරනවා කියන්නේ ධර්ණු සැලසුමක් නෙමෙයි.
පහර දීමට පහර දීම ගොඩක්ම කට්ටිය කියන්නේ කෙල්ලව හොරෙන් උස්සන් යන්න ඒ වගේ එක්ක රංජිත මොන හරි කියන්නේ කනේ පාරට කනේ පාරක් ඒ වගේ තමයි රෝහා ප්ලෑන් කියන්නේ ඝාතන සැලසුමක් නෙමෙයි ඒ වුණාට රංජිත ඒක ආරංචිනවා මේක ඝාතන සැලසුමක් තමයි රෝහණ ප්ලෑන් කරනවා ඝාතන සැලසුම මාව මරන්න ඔය අවස්ථාවේ තමයි ලන්සියයි රෝහණයි දෙකඩ වෙන්නේ අතන තවත් තමක් කියවෙනව නේද ඔය කළුවද රංජිගේ එහෙම සහෝදරියෙක්ගේ දුවෙකුට එක්ක ආදර සම්බන්ධතාවයක් තියාගත්තේ එහෙම නැත්නම් අර තව නමක් කියවෙනව නේද ඔව් චාමික මාත්‍ය ඔය කියන්නේ උක්කුසාන් ගැන අන්න උක්කුසාන් එතකොට එන්නේ කොහොමද කළුවගේ ප්‍රශ්නෙට මට එක කියන්න අමතකුණා උක්කුසාන් නියෝද ප්‍රශ්නේ මුල උක්කුසාන් නේල රෝහණලගේ යාළුවෝ එතකොට මම කිව්වේ ගැන්නේකේ සමාජීක තමයි උක්කුසාන් කියන්නේ. රෝහණට වඩා ටිකක් වයසින් වැඩි. ඔව්. එතකොට අර මම කිව්වේ කියන්නේ රෝහණට වයසින් වැඩි. මෙයා සාමාන්‍ය ඒකේ කියන්නේ වැඩුමල් පුද්ගලෙක්. කියන්නේ අච්චර රංජිල තරම් වැඩුමල් නෑ. වැඩුමල් පුද්ගලෙක්. එතකොට උක්කුසාන් මේ ගැන්නේකේ ඉන්න එක්කෙනෙක් පමණයි. අතුව මේ ප්‍රශ්නේ මුල උක්කුසාන් නෙමෙයි. එතකොට දැන් ඔතන චාමිවත පැහැදිලිනේ මේක උක්කුසාන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි උක්කුසානුත් රෝහණත් එක්ක එකතු වෙනවා. ඔතන උක්කුසාන්ගේ අපි නම ආව නිසා දෙකටම උක්කුසාන් ගැන කියමුකෝ. එතකොට රංජිල මේ කල්පනා කරා මේ ටීම් එක ඇටැක් කරනවා මට කොයි වෙලාවරි. එතකොට ලන්සියත් රෝහණත් එක්ක අමනාප වෙනවා රෝහණ කියනවා අපේ යාළුවට ගහනකම් උඹ බලන් හිටියයි. ඒ ලන්සියගෙන් අහනවා. ලන්සිය එතකොට ඒකට උත්තරයක් දෙන්නේ තමන්ගේ බාප්පානේ. ඒතර ඒගොල්ලන්ගේ තියෙනවනේ යම් කිසි කියන්නේ මාන්නය. ඒතර ඒකන උත්තර දෙන්නේ රෝහණයි ලන්සියයි ඔන්න එතනින් අමනාප වෙනවා. ඔව් ලන්සියාගේ බාප්පනේ එතකොට ඔය කියන රත්මලාන රංජි. එතකොට ලේ බැඳීමක් තියෙනවනේ. අනිවාර්යෙන් තියෙනවනේ. යාළු පිට්ටෙකට වඩා ලේ බැඳීම ඉස්සරහට ඇවි. ඉස්සරහටයි අනිවාර්යෙන් ඉස්සරහට එනවනේ ජාමික මහත්තයා. තමන්ගේ පාලනය කරන එක බාප්පන ඊළඟට කිරුළ හිමෙන්නේ තමන්ට කියලා දන්නවනේ. එතකොට කවදාක තමන්ගේ බාප්පට විරුද්ධ වෙන්නේ නැහනේ. ලේටලේ යදිනවනේ. ඉතින් රෝහණල වෙනම එනවා. ඒ නිසා ඔය අතරතුර තමයි පොඩි මහත්තයා. පොඩි මහත්තයා දේශපාලන සම්බන්ධතා තියෙන නාගරික මන්ත්‍රී කෙනෙක්. පොඩි මහත්තයා කියන්නේ රත්මලාන රංජිගේ සහෝදරයෙක්. එතකොට ඔය දේශපාලන සම්බන්ධ සහ පොලිස් සම්බන්ධතා මත රෝහණලව බොරු නඩුවකට පටලවනවා. මොකක්ද ඒ බොරු නඩුව? ඇත්තටම කියන්නේ ඒ දවස්වල ලොකුම නඩුව තමයි අත් බෝම්බ නඩුව. ඉතින් ගල්කිස්සේ පොලිසිය සහභාගීත්වයෙන් රෝහණලට අත් බෝම්බ දාලා රෝහණලව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඔව් ඒකට කලින් ගැටුමක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒකට කලින් ගැටුමක් සිද්ධ වෙන්නේ නැහැ චාමක මහත්තයා. ඒක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මොකද රෝහණට හේතුවක් නැතුව ගැටුමක් එන්නේ නැහනේ. නෑ නෑ අර කළුවට ගහපු එකට නෑ කළුවට ගහපිට ගොඩක් කට්ටිය කියන රංජිත ඇටෑක් කරා කියලා මේගොල්ලන් නෑ. එතකොට ඔතන බෝම්බ දාලා රෝහණව ඇතුළට දාන සිද්ධි දෙකක් තියෙනවා. ওই සිද්ධි දෙක තමයි පැටලිලා තියෙන්නේ. එතකොට මුලින්ම රංජිලා පැත්තෙන් තමයි රෝහණට අසාධාරණ වෙන්නේ. ඒක කොහොම වුණත් මොකද රංජිත ඇටෑක් කරලා රෝහණලට ඔදේ කරන එක සාධාරණයි. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට රෝහණ ඒකට ඔච්චර දරුණුවට මැදිහත් වෙන්නේ නෑනේ. අපි දෙයක් කරා අපිට මිස් වුණා. ඒක නිසා අපිට මේක කියන්නේ නිරූපද්ද මේගොල්ලන් කිසිම දෙයක් නැතුව තමයි මේගොල්ලන්ගේ දාන්නේ. එතකොට ලන්සියලගේ තාත්තා ඝාතනය ලක් කළා ඉවරයි. මේ වෙනකොට ලන්සියගේ තාත්තා ඝාතනය ලක් කළා ඉවරයි. එතකොට එයා ඒ 80 ගණන් වල පතිසේනල මරණ අන්තිම කාලේ වෙනකොට 80 ගණන් කලබල 89 වෙනකොට මෙයා ඝාතනය ලක් කළා ඉවරයි. මම කිව්වේ එයාගේ බොඩි එකක්වත් හම්බුන්නේ නැහැ කියලා. එතකොට මේ කතාවේදී සහෝදරයෝ අතර මෙයා නැහැ. ඒ කියන්නේ කලින්ම ඝාතනයට ලක් වෙලා ඉවරයි සූරා කියන ඔය රත්මලාන ලන්සියගේ සහ රත්මලාන අංජුගේ පියා. පියා. එතකොට අංජුගේ පියා මේකට මැදිහත් වෙන්නේ නැහැ. රජතේ නැද ඉන්නේ නැහැ නේ ජීවිතුනතර නැහැනේ. ඉතින් එතකොට අර පිරිස තමයි මේක දාන්නේ දේශපාලන හයිය කියලා දානවා. එතකොට රෝහණ ඇත්තටම රෝහණ මේ වෙලේ අසරණයි. ඇත්තටම කියන රෝහණට බන්ධනාගාරයට බට්ටිකක් ගෙන්න ගන්නවක්වත් කවුරුත් නැහැ. මොකද ජොබ් එකක් කරපු මිනිස්සු නෙවෙයිනේ. එතකොට පිරිසක් එක්ක සාමාන්‍ය 5 දෙනෙක් විතර එක්ක උක්කුසාන්. එතකොට රෝහණ. එතකොට සයිමා. එතකොට තව මහේෂ් කියලා කොල්ලෙක්. එතකොට කළුවා. එතකොට ওই සෙට් එකම ඉතින් බන්ධනාගාර ගත වෙනවා. ඉස්සර ඒ දවස්වල වෙනකොට ග්‍රැනයිට් බෝම්බ නඩුවක් කියන්නේ අවුරුදු දෙකක් කාමාර අප නැහැ. එනේ මහාධිකරණයෙන් තමයි අප ගන්න ඕන. ඒක සරල නඩුවක් නෙමෙයි ලොකු නඩුවක්. ඉතින් ඒ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ආවට පස්සේ තමයි ශාමික මහත්තයෝ ඔය ගැටුම ඇති වෙන්නේ. එතකොට 2000 ලබනවා. ආ ඒ ගැටුම මොකක්ද 2000 ලබලා ඇති වෙන්නේ? ඔව් ඔන්න ඔය ගැටුම තමයි ඕකේ රෝහණගේ ටර්නින් පොයින්ට් එක. ඊට පස්සේ ශාමික මහත්තයා ඕක යනකොට රොහාට බන්ධනාගාරේදී හම්බෙන කොළඹ හාදයව. බන්ධනාගාරේ තමයි කොළඹ හාදයව හම්බෙන්නේ. ඒතර කොළඹ හාදයව සම්බන්ධ කරන්නේ රෝහණලට වක්‍රාකාරයෙන් ඇතේතම ඒක 100%ක් විශ්වාස නැහැ. රත්මලානේ රාජා 38වත්තේ රාජා තමයි සම්බන්ධ කරන්නේ කොළඹ හාදයට. කොහොමත් කොළඹ හාදය කියන කෙනා ගැන අපි පසුවට කියනවත් දැන් කියනවා.
පසුවට කියමු. ඒක වෙනම කියමු. ඒක හොඳයි ඒක මොකද මේ කතාව එයා ගැන කියන්නේ කිව්වොත් දවස මදි වෙනවා. එතකොට කොළඹ හාදය සම්බන්ධ නම් කොළඹ හාදය. එතකොට රෝහණලත් එතකොට රෝහණක ආයුධ, මුදල් බලේ, පිරිස් බලේ එහෙම නැහැ. හැබැයි කොළඹ හාදය ලංගුණ පළියට රෝහණ සැලසුම කොළඹ හාදයට කියන්නේත් නැහැ ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. රෝහණල රක්ෂිත බන්ධනාගාරේ නම් එනවා ගෙදර. ආවත් ඉතින් ජොබ් එකක් නැහනේ. ගමේ ඉන්නත් නැහනේ. එහෙම ඉතින් කරක් ගගා ඉනවා. එතකොට රෝහණ සම්බන්ධ වෙනවා මොරටු සමන්ට. අන්න රෝහණගේ මුල්ම අඩිතාලම වැටෙන මොරටු සමන්ගේ. මොරටු සමන් සම්බන්ධ වෙන්නේ ප්‍රධාන ගෝලයක් හැටියට නෙමෙයි. සාමාන්‍ය කියන්නේ වැඩි කෙනෙක් හැටියට. කියන්නේ සුළු සුළු වැඩ. කාටරි බය කරන්න, කාවරි ගිල කප්පම් ගන්න, මෙයාගෙන් සල්ලිල්ලම් වරින් ඒවල තමයි රෝහණ සම්බන්ධ වෙන්නේ. රෝහණ වැලේ වැල් නැහනේ. ඒ අතරතුර තමයි ශාමික මාත්‍ය ඔය සැලසුම ක්‍රියාත්මක කරන්නේ. අතරම ගේ රත්නා රංජි. එතකොට රංජි ගමේ චන්ඩියේ හැටියට හොඳ කන්ෆිඩන්ස් එකක ඉන්නේ. කියන්නේ අපිට උඩින් යන රෝහණලට පනිෂ්මන්ට් එකක් දුන්නා. රෝහණ සයිලන්ස් කතා කරන්න යන්නෙත් නැහැ. ඒ කියන්නේ මම ඇටැක් කරනවා කියලා කියන්නෙත් නැහැ. රෝහණ සයිලන්ස්. රංජි ඇත්තට හිතුවේ නැහැ. රංජි හැමදාම රංජිට තියෙන මං කිව්වාගේ මොරටු පිටකොඩු බස් එක. ඒ බස් එකේ මුදල් ගන්න දෙනු සහ එතකොට ඒවා බස් එක ඇත්තටම යාඩ් එකට එන්නේ රංජිගේ ගෙදර ඉඳලා මීටර් 500ක් 700ක් ඉස්සරහට තමයි බස් එක යාඩ් එක කියන්නේ පල්ලිය ඉස්සරහා තමයි බස් එක ගහන්නේ. කියන්නේ බස් එක රෑට ගහන්නේ එතන. එතනට ගිහිල්ලා තෙල් තත්ත් එතකොට පඩි නඩි බේරලා ආදායම් වාර්තා වරගෙන තමයි රංජි ඒක දිනපතා රංජි කරන දෙයක්. එතකොට රෝහණලගේ සැලැස්ම වෙන්නේ ඕක. රංජිව ඝාතනය කරන්නේ. දැන් ඉතින් කවුරුත් නැහැ. රෝහණලට එකතු වෙලා ඉන්න කොල්ලෝ ටික ඉන්න. ඒ කළුවා, එතකොට උක්කුසාන්, එතකොට ඔය සයිමන්, ඒ වගේ තව කොල්ලෝ පස් දෙනෙක් එක්ක රෝහණලට දැන් ටාගට් කරනවා රංජිට ඇටැක් කරා. එතකොට රංජි නිතරම එනවා මේ ইনফরমේෂන් එකත් හරි අද වගේ කෝල් එහෙම ලොකුවට නැහැ නේ සාමික මහත්තයා. එතකොට යම් කිසි නිශ්චිත වෙලාවකදී රංජි එනවාගේ රෝහණ දැනන් හිටියා. එතකොට රෝහණ සැලසුම් කරනවා රංජිව කපලා මරන්න. ආයුධ මොකුත් රෝහණ ළඟ නැහැ. කපලා මරන්න ප්‍රධාන වශයෙන් යොමු වෙන්නේ කළුවා, උක්කුසාන් සහ සයිමන්. රෝහණ ඉතරයි හතර දෙනා තමයි මේ ඝාතන සැලසුම ඉන්නේ. ඉතින් ඔතනදී තමයි සාමික මහත්තයා ඔය සාමික මහත්තයා ඉස්සලා පටලගත්ත කතාව වෙන්නේ. ඇටැක් එක. එතකොට රංජි එනවා. රංජි එන්නේ ඇත්තටම පුස්බයිසිකලයකින් එන්නේ. එතකොට මේගොල්ලන් ඇත්තටම මේ සැලැස්ම ව්‍යාප්ත වෙනවා කියන ඔක වෙනම කතාවක් තියෙනවා. ඉතින් ඕක මේගොල්ලන් එනකොට මේගොල්ලන් එන්නේ පල්ලිය ළඟ. පල්ලිය ඉස්සරහ තියෙන පිට්ටනිය ළඟදී රංජි ඝාතනය කරා. අඟුලාන පල්ලිය ඉස්සරහ තියෙන පිට්ටනිය ළඟදී. කොහොමද රංජිව මේගොල්ලන්ට මිස් වෙනව? ඒ කියන්නේ තමන්ගේ ස්ථානයේ රංජි මග ඇරෙනවා. ඒක මග ඇරනගේ මග ඇරි ඕන කමින් කරපු දෙයක් කියලා තමයි කියන්නේ. ඒක උපසහන් විසින් ඕන කමින් කරපු දෙයක් කියලා. ඒ වුණාට ඕක මිස් වෙලා කොහොම රංජිගේ පස්සේ මේ ගුලන් කඩු අමෝරාගෙන එලවනු. රංජි ඉතින් බයිසිකලේ පැදගෙන කෙලින්ම යන්නේ අඟුලානේ පොලිසියට. එතනදී ඉතින් රංජි ප්‍රතිපහාර කෙල්ල කරන මේ අවස්ථාවේ බෑ. රංජි කෙලින්ම තමයි ජීවිතය ආරක්ෂා කරගන්න රෝහණලගේ පළවෙනි සැලැස්ම කරගන්න හම්බෙන්නේ නැහැ. විහාරත වෙනවා. විහාරත වෙනවා. එතකොට ඔන්න ඔතන තමයි ශාමික මහත්තයා 2000 ලැබනකොට ඔන්න ඔය ලොකුම පිපිරීම ඇති වෙන්නේ ඔතනදී. ඊට පස්සේ රෝහණ නැවත කල්පනා කරනවා දැන් රංජිව මරන්න ඕන. දැන් රංජි දන්නවා රෝහණල ඇටැක් කරා කියලා. රංජි කොහොමද රෝහණව මරනවා? දැන් අනිවාර්යෙන් ඉන්න විදියක් නැහැ. දැන් මොකද ඝාතන සැලැස්මක් ස්පනා පිට විහාරත විහාරත වෙලා රංජි ඔක්කොම දකින්නවනේ. මේ පිරිස ඔක්කොම දකින්නවා රංජි. අනිවාර්යෙන් රංජි ඝාතනය කරන අනිවාර්යව. රෝහා ඊට කලින් ඉක්මන් එනවා. එතකොට තමයි රෝහාට කොළඹ හාදය විසින් ස්වයංක්‍රීය ගිනියමයක් ලබා දෙන්නේ. ඒතර කොළඹ හාදය තමයි මුලින්ම T56 රෝහණට දෙන්නේ. ඉතින් රෝහණ එතකොට නැවතිලා ඉන්නේ කොට්ටාවේ ප්‍රදේශයේ රෝහණගේ යාළුවගේ නිවසක. රෝහණ රංජිට ඇටැක් කරන්න ওই 2000 ලබන අවුරුද්දේ රෝහණ එනවා රත්මලාන. ඒතර රෝහණ එන්නේ තමන්ගේ පිරිසෙන් 10 දෙනෙක් විතර එකතු කරගෙන තමයි රෝහණ එන්නේ. රෝ ඇටැක් කරන රංජි කොහොමද රංජි ඝාතනයෙන් පස්සේ රංජි ස්ටෑන්ඩ් බයි ඉන්නේ ඕනෙලාවෙ. ඇටැක් කරොත් ඇටැක් කරනවා කියලා මට්ටමේ තමයි ඉන්නේ. අන්න එතකොට තමයි ඔය අංජුත් ඔය ගැටමට සම්බන්ධ වෙන්නේ. අංජු ලන්සියා එතකොට ඇත්තම රංජිගේ ඉන්නේ තමන්ගේ මේ සහෝදරයෝ පිරිසනේ. සහෝදරයන්ගේ ළමයි ඇත්තම කියන අනිත් සහෝදරයන්ගේ ළමයි කිසිම කෙනෙක් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වුණ එකම එක්කෙනා තමයි ඔය රත්මලානේ රංජිගේ සහෝදරකෙන් සූරාගේ ළමයි. කියන්නේ ලන්සියා සහ අංජු. අංජුගේ එතකොට පොඩි. එතකොට ඔය ගැටම මතුවෙනවා. ඇත්තම ගැටම මතුවෙනවා රෑ 12ට එකට විතර තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. රංජි ළඟ ඇත්තටම ආවුත් තිනවා කියන්නේ ගැනෙට් බෝම්බ තමයි රංජි ළඟ තියෙන්නේ ගොඩක්ම රිපීටර්ස් ඒ වගේ රංජි ළඟ තාවුද තියෙනවනේ. පාතලේ හිටපු තාත්තගේ පුතෙක් නේ. එතකොට ඔය ඇටැක් එකේදී එතන රංජිව ඝාතනය කරන්න රෝහණල යදුව සැලසුම ඉච්චර සාර්ථක වෙන්නේ නැහැ. දෙවනි පාරක්. දෙවනි පාරත් ඇටැක් කරන රෝහණ ඔය D50 සුවංගිරේ ගිනියාවකින් ඇටැක් කරනවා. එතකොටත් ඉතින් බෝම්බ වෙඩි තියා ගන්නවා. සද්ද විතර මුළු ගමම දෙදරන්න වෙඩි තියා ගන්නවා. බෝම්බ ගහ ගන්නවා. ඒකද රංජිව ඝාතනය කරන්න හම්බෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඔහේ වනනවා. ඔහේ වනනවා. මේක තමන්ගේ ഇതുමදේට ගත්ත මෝඩ තීරණයක් මිසක් සැලසුම් සාගතව ගත්ත තීරණයක් නෙමෙයි. ඒක තමයි කියන්නේ මුළු පාතාලයෙන් මෝඩයි කියලා. පාතාලයෙන් මෝඩයි. ඉතින් එතකොට ඒතනදී තම ඝාතන
ඝාතනයක් සිදු වෙනවා. මේ ඝාතනය සිදු වෙන්නේ එතන දෙහිවල ප්‍රදේශයේ තරුණෙක් මැරෙනවා. ඒතරේ එතන මැරෙන්නේ රංජගේ බෝම්බ ප්‍රහාරයක් අක්කත් නෙමෙයි රෝහණගේ යාළුවෙක් තමයි ඝාතනය වෙන්නේ. එතන ඇත්තටම ඝාතනය වෙන්නේ රෝහණගේ නොසල කෙනෙක්වත් කමෙන්. රෝහණ ළඟ තිබ්බේ අවිය ක්‍රියාත්මක වීම තමයි ඒ යාළුවත් මැරෙන්නේ. ඒතකොට එතන ඒ ඝාතනය සිදු වෙලා කොහොමද එතනදී බෝම්බ ප්‍රහාරයක් රෝහණට වදිනවා. කියන්නේ සැලසුම් සාගත එල්ල කරපු එකක් නෙමෙයි ඔය යන බෝම්බයක් වදිනවා රෝහණට. ඒ රෝහණලා එතකොට ඔය උක්කුසාන්ලා එතකොට ඔය පිරිස ඔක්කොම විස්පිරිතාලේ ගිහලා නවතිනවා. ශාල්ක මාතර තේරෙන කොච්චර මෝඩද කියලා. ඇටැක් කරලා සුවංගේ ගිනියාවකින් ඔක්කොම කරලා ස්පිරිතාලේ ගිහලා මේගොල්ලෝ නවතිනවා බෙහෙත් දාගෙන. එතකොට ඒ අවස්ථාවේ අරගොල්ලෝ රත්මලාරංජිලාගේ තියෙන බලඋලංකාරකම් මත නැවතත් අර ඝාතනයද බෝම්බ ප්‍රහාර සහ සිළුමු නඩු ටික මේගොල්ලන්ට පවරලා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනවා රෝහණ. එතකොට රෝහණ දෙවෙනි පාරටත් අසාර්ථක වීමෙන් රෝහණ නැවත යන රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. එතකොටත් රෝහණට කිසිම ඔය ව්‍යාපාරික පසුබිමක් සහ මුදල් පසුබිමක් තිබුණේ නැහැ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් තමයි රෝහණ කියන්නේ. ඒ කියන්නේ ඔහේ අන්නන් වාලේ මෝඩකම කරගෙන යනෝ දෙපැත්තම. දෙපැත්තම. හැබැයි රංජිලාගේ තියෙන රංජිල මුදල් අතින් ස්ථාවරයි. රංජිලාට ඕන දේ මුදල් අතින් කරන්න බුල ඒගොල්ලන් යම් කිසි තැන් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙනකොට. ඒ වෙනකොට. ඒ කියන්නේ ඒගොල්ලන් ස්ථාවරේ ගොඩනගාගෙන ඉවරයි. රෝහණ කියන්නේ තාම කිසිම ස්ථාවරයක් නැති අර මෝඩකමට ඡණ්ඩිය. ඉතින් එහෙම කිව්වට ඉතින් වැරදි නෑ. මෝඩකමට ඡණ්ඩියෙක්. යාළුවා අතර කැපිලා පේන උසමාත චරිතයක් නිසා මෝඩකමට ඡණ්ඩිය. ඉතින් රෝහණද රෝහණ ගැන විශේෂයෙන් කියන රෝහණ ඒ කියන්නේ රෝහණ වුන් ලස්සන ඕන වේට්ස් කරලා හොඳට සයිස් පුද්ගලෙක්. රෝහණ දැක්ක ගම රෝහණට ඕන කෙනෙක් බයයි. රෝහණ ලොකු හොඳ සයිස් කිලෝ 100ක් විතර වර පුද්ගලෙක් තමයි රෝහණ කියන්නේ. එන්නේ මේ බඩ තියෙන තඩි මහතැමිනියෙක් නෙමෙයි. හොඳට ඇඟපත් තියෙන ලස්සනට කාය වර්ධනය කරපු හොඳ පුද්ගලෙක් තමයි රෝහණ කියන්නේ. ඒතර ඉතින් ඒ තමන්ගේ යාළුවා අතර කොහොමද රෝහණ කැපිලා පේන්නේ. ඒතර ලීඩර්ෂිප් එක නිකන්ම රෝහණට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ලීඩර්ෂිප් එක ගැට වැඩක් නැහැ. මේගොල්ලන් කනවක්ක සල්ලි නැහැ එතකොට. ඇඟේ සයිස් එක ලොකු උනාට මොලේ සයිස් එක පොඩි. ඒකයි කියන්නේ මෝඩකමනේ. ඒක තමයි සාමික මාතෘ ඇඟ ලකුණට වැඩන්නේ ඇඟින් ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඉතින් ඔන්න ඕක තමයි රෝහණේ කතාවේ ඔන්න ඔතන තමයි ටර්නින් පොයින්ට් එක ඇති. ආයි පාර ටර්නින් පොයින්ට්. ආයි පාර ටර්නින් පොයින්ට් නේ දෙවෙනි පාර රක්ෂිත බන්ධනාගාර ගත වුණා. අන්න එතකොට තමයි රෝහන්ට කොළඹ පාතාලේ සෙට් එක. කොළඹ ආදේ අනිමි සාමික මාතෘ. කොළඹ පාතාලේ. ඒ මොකද්ද? ඕ එතකොට ප්‍රින්ස් කොළඹ. ප්‍රින්ස් කොළඹ. එතකොට ප්‍රින්ස් කොළඹගේ ගෝලෙත් තමයි දෙවෙනි කොට චමින්ද. එතකොට ෆාජි නානා ටීම් එකේ ෆාජි. ඒ ලොකු පිරිස ආශ්‍රය කරන ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රථම වාරට රත්මාන පාතාලේ මේ රංජිලාට ඇටැක් කරමු කොල්ලෙක් මේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ දැන් අයියලට සෙට් වෙන්න යන්නේ රොහා අයියලට. ඒ අවස්ථාවේදී රොහා අයියලට සෙට් වෙනවා. ඒතර රොහා විවිධ සැරසුම් ස්ටඩි කරනවා. කොහොමද ගහන්නේ දැන් කොහොමද දැන් ගහන්න ඕන රංජිත ගහන්න ඕන. ලැජ්ජයි. ඊට පස්සේ තමයි ඔය අතර වාර තමයි රෝහණට ඇත්තම කියන කොළඹ ආදයා. ඒතර රෝහණට පිරිසක් කියන්නේ ඔය තෙලවල පැත්ත අත්තිරිය පැත්තේ සංජීව කියලා බොරුපණ සංජීව කියලා කොල්ලෙක් සෙට් වෙනවා. කවුද? බොරුපණ සංජීව. සංජීව කියලා කොල්ලෙක් සෙට් වෙනවා. එතකොට බොරුපණ සංජීව හරහා තමයි නැවත වරක් රංජිව ඝාතන සැලසුමක් කරනවා බන්ධනාගාරය ඇතුළේ ඉඳලා. රංජිව. රංජිත් අර ඕවර් කොන්ෆිඩන්ස් නේ. අර තමන් හිතන්නේ නැහැ නේ තමන් ඝාතන වෙයි මූ මට ඇටැක් කරයි කියලා කවදාකවත් හිතන පුද්ගලෙක් නෙමෙයි. ඔව් ඒ දෙපාරම ගහන්න ඇවිල්ලා දෙපාරම මිස් වුණා දෙපාරම ෂොට් එකක් දුන්නානේ අතුල්ටම යන්න. අතුල්ටම යන්න මරන්න බැරි නිසා ෂොට් එක දුන්නා. ඕව කම්බිනේස් වැඩි. ඒතර තමන්ගේ පුතා ඉස්කෝලේ යනවා රංජිගේ පුතා ඒ වෙනකොට ලයිසියම් ජාත්‍යන්තර පාසලට පාන දුරයි. ඒ රංජි තමයි පුතා බස්සන්න එක්කන් එන්නේ සියලුම දේවල් කරන්නේ. ඉතින් ওই සැලසුමේ ඇත්තම ක්‍රියාත්මක වෙන්නේ ওই අතරතුර. ඝාතන සැලසුම කියන්නේ ළමයා ඉස්කෝලේ බස්සන වෙලේ ඔය බොරුපණ සංජීවගේ ආධාර උපකාර ඇතිව සුවංග්‍රිය ගිනියන් T56 රංජිව ඝාතනය කරන වෙඩි තියෙනවා. ඒක කොහෙද? පාන දුරේ. කවුද ගහන්නේ? ඒ ගහන්න පිරිස කවුද කියලා සාමි මාත් දන්නේ නැහැ. රෝහණ නෙමෙයි. රෝහණ ඇතුළේ ඉඳන් උපදෙස් දෙනවා. රෝහණගේ පළවෙනි ඝාතනය සහ ඒ කියන්නේ රෝහණ මෙහෙවපු පළවෙනි ඝාතනය සාර්ථක වෙනවා. ඒ කියන්නේ ඝාතන දෙකක් මිස් නේ. ඩිරෙක්ට් බහැපු දෙකම මිස්. ඩිරෙක්ට් බහැ දෙකම මිස් සැලසුම් කරලා කයිචා ඒ කියන්නේ තමන් ගෝලවල කරපු වැඩේ සාර්ථක වෙනවා. මේවීම සාර්ථකයි. මේවීම සාර්ථකයි. ඉතින් ජාමික මාතෘ ඉතින් කොච්චර සාර්ථකද කියනවනම් ඝාතනය කරලා ඝාතකයන් දෙන්නට ඒ කියන්නේ බයික් එකක් තල්ලු කරගෙන තමයි එන්න වෙන්නේ. ඇයි? يعني ඒක ජාමික මාතෘ මම ඒ කියන්නේ ඒක ඇත්තම කියන තුර රෝහණගේ ආර්ථික தත්ත්ව ගැන ජාමික මාතෘ හිතන්න පුළුවන්. බයික් එකකට තෙල් ටික ගහ ගන්නවක්ක සල්ලි නෑ. ඒක ඝාතනයන්ට කොහොම මේ යාළුකමඩ කරන ඝාතනයක් මේක. මේක ඒ කියන්නේ මුදල් වලට දැන් වගේ මුදල් වලට කරන ඝාතනයක් නෙමෙයි. රත්මන රංජි මැරෙන. ඊට පස්සේ රත්මන රංජි මැරෙනට පස්සේ ඔය ලන්සියලා එතකොට ඒ උතර රංජි මන ලන්සියලා ඔක්කොම ගමෙන් යනවා. එතන කියන්නේ දැන් පටන් ගත්තට ඇටේ. තමන්ගේ ලොකු බාප්පට ගැහුවා කියන්නේ. තමන්ගේ පවුලේ ඉන්න ලොකු එක්කෙනෙක්ට ගැහුවා. කියන්නේ ලොකු එක්කෙනා ලොකු මෙක්කෙනාට ගැහුවා. මේ සම්ඩිකම් කරපු ලොකු මෙක්කෙනාට ගැහුවා. එතකොට රෝහණගේ නම මුළු පාතාලෙම පැතිරෙනවා. රංජිලාට ඇටැක් කරා රංජි මලා. උතර රෝහණේ ඒ රෝහණේ වෙනකොට තියෙන රක්ෂිත බන්ධනාගාරගත වෙලා.
ඊට පස්සේ රෝහණ බන්ධනාගාර නිදහස් වෙනකොට කවුරුත් රත්මලානේ ලාන්සියලා අංජුල කවුරුත් රත්මලානේ ඉන්නේ නැහැ. එතකොට රත්මලානේ ඒගොල්ලන් එතකොට ඒගොල්ලන් ගිහිල්ලා කොයි ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. ගිහිල්ලා ගමින් ගිහිල්ලා ඔය ෂෙල්ටන් සොරංජිගේ තව සහෝදර තුන් හතර දෙනෙක් රත්මලානේ ප්‍රදේශයේ ඉන්නවා එතකොට. අන්න ඊට පස්සේ තමයි රෝහණ බහැලා ගහන්න යන්නේ. දැන් ඉතින් රෝහණ හරිනේ. රෝහණගේ ෆස්ට් ස්ටෙප් එක හරි. රෝහණ පාතාලේ හරි උදව් තියෙනවා ආශ්‍රය කරන කොළඹ කට්ටිය ආශ්‍රය කරන කොළඹ හාරයක් තියෙනවා. ඔක්කොමත් එක්ක රෝහණට ආයුධත් ලැබෙනවා. ඒකම ආයුධය කියන්න බෑ. ආයුධත් ඉතින් ලැබෙනවා. ඒතර ඔය අතරතුර රත්මලානේ රංජිගේ සහෝදර දෙන්නෙක් ඝාතනය කරනවා රෝහණ. එතකොට තව සහෝදරෙක් ඒකත් බේරෙනවා. රෝහණ විසින්ම තමයි ඒ ඝාතන කරන්නේ. රෝහණ බහැලා ගහන. ඒ ඝාතන සීලුම් ඝාතන වලට රෝහණ නඩුත් ලැටෙනවා. රෝහණ රක්ෂිත බන්ධනාගාරගතත් වෙනවා. රෝහණගේ ක්‍රියාකලාපය ඔය විදිහට යනවා. එතකොට රත්මලානේ ලාන්සියා සහ අංජු තාම සැඟවිලා ඒ විදිහට තමන්ගේ දේපල එක වේදම් කරගෙන තියෙන සල්ලි තාත්තලා හම්බ කරපු සල්ලි වේදම් කරගෙන නෝමල් එකේ ඉන්නවා. ඒගොල්ලෝ මේ පහතරේට ඇටැක් කරන්නේ නැහැ. කවදාකවත් රෝහණට ඇටැක් කරලා නැහැ.